දේශපාලනනම් කතා කරන්න එපා කියලා කියනවා. දේශපාලනයේ කතා නොකර වෙන ඕන දෙයක් කතා කරන්න කියලා කියනවා. එහෙම කියලා කියනවා ටිකකින් ඒ කටින්ම මට සිමෙන්ති නෑ නේද දැන් කොහෙවත් කියලා. දේශපාලනනම් කතා කරන්න එපා කියලා. මේ කිරිපිටි අඩු හිගයි නේද? මාර ගණන් නේද කිරිපිටි කියලා. දේශපාලනනම් කතා කරන්න එපා කියලා. කිව්වාරකටවත් තෙල් නෑනේ මචං කියලා. ඉස්සර ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ ගියා වැඩසටහන මාතෘකාවක් දෙනවා ඊට පස්සේ තහනම් වචනය දෙනවා. මෙතන ඉන්න වැඩිහිටියන්ට මතක හිතමු මාතෘකාව ලිද තහනම් වචනේ වතුර. වතුර ගැන කතා නොකර ලිද ගැන කතා කරමු. වලහත්තිල වොන්දි වතුර ගැන කතා නොකර කොහොමද ලිද ගැන කතා කරන්නේ? ඒ වගේ තමයි විදේශපාලනය කතා කරන්න ගියාම දේශපාලනය තහනම් වචන. හැබැයි ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ බලයට එනකොට බලය ඉල්ලනකොට බලය දෙන්න මිනිස්සු වැස්ති වෙනකොට සමහරු එක එක මනස්ගත කී කියන උන්ට පුළුවන් ද රටවල් කරන්න. හා උන් රට ගත්තොත් එ මීටත් වඩා රට අවුල් වෙයි. යකෝ දැන් හොඳ මොකක් හරි අවුල් නොවෙන්න තැනක් තියෙනවා. පිටට අවුල් වෙන්න පුළුවන්. වෙන්න දින ඔක්කොම කරලා ඉවරයි. බලට පාංකැලක්වත් කණ්ඩ නැති වෙයි. තව දුප්පත් වෙයි. හරියට දැන් නිකන් සැප විඳිනවා. හොඳ වෙලාවට අපි අර දැන් සැපද කියලා අහන කට්ටිය නෙමෙයි. නේද? දැන් සැපද කියලා අහන කාලකන්ණි සම්ප්‍රදාය අපි ගාවට නැහැ. සමහරු කියන මේ අපේ අපේ ආර්ථික ප්‍රතිපත්තියෙන් අර අපි සමානාත්මතාවය සාධාරණත්වය ගැන කතා කරන හින්දා මේ අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඔක්කොම දුප්පත් වෙන ආර්ථික ප්‍රතිපත්තිය වගේ එකක් කියලා තමයි සමහරු හිතන් ඉන්නේ. සමහරු කියකේ යන්නේ ඔක්කොම දුප්පත් වෙයි. මේ රටේ සම්පත්තික විකුණුවොත් තමයි අපි ඔක්කොටම පෝෂත් වෙන්න පුළුවන්. නැත්තම් දුප්පත් කරලා ඇයි උන්ට බෑ මේක කරන්න. පිටිකක් එක උදාහරණ කතාවක් කියන්න. මේක මේ සිනමා කලාවට සම්බන්ධ කතාවක්. රොඩ්නි වරපොළ මහතා ගෞරවණීය මේ කතාව දන්නවා ඇති. තරා රංගන ශිල්පීන් දෙන්නෙක් පිළිබඳ කතාවක්. මේ රංගන ශිල්පීන් දෙන්නගේ නම් කියන්න හොඳ නැහැ. උන් දෙදෙනාම අපේ ජීවිතුන් අතර නැහැ දැන් මේ වෙනකොට. නමුත් මේ කතාවෙන් ගන්න පොඩි දෙයක් තියෙනවා. ඒ කතාව තමයි එක රංගන ශිල්පියෙක් බොහොම ජනකාන්ත රංගන ශිල්පියෙක්. අනිත් රංගන ශිල්පියා බොහොම පෞරුෂයක් තියෙන ප්‍රතාපවත් රංගන ශිල්පියෙක්. දෙන්නගේ තියෙන විදි දෙකක්. ඔය සිනමාවේ ඉන්නව නිෂ්පාදන කළමනාකරු කියලා තනතුරක් තියෙනවා. එයා තමයි ඔක්කොම ඒ රූපගත කරන ස්ථානවල කෑම බීම, ඉඳුම් හිටුම් ප්‍රවාහන ඒ කටයුතු කළමනාකරණය කරන්නේ ඒ නිෂ්පාදන කළමනාකරු. ඒ නිෂ්පාදන කළමනාකරුගෙන් අහනවලු අර ජනකාන්ත රංගන ශිල්පියා ඇවිල්ලා එකපාරක් මල්ලි. උනාද මල්ලි කණ්ඩදී කියලා. එතකොට මල්ලි කියලා කතා කරන්නේ හරි හොඳයි. පොර නිකන් හරි මනුස්සකම දින පොර. එතකොට තියනවලු අර කළමනාකරු ප්‍රොඩක්ෂන් මැනේජර් අයියේ අයියට තියනවා මිරියා. ඊට පස්සේ අර ජනකාන්ත නළුව අහනවලු මොනද මල්ලි අර යුනිට් එකේ මල්ලිලාට කණ්ඩදී යුනිට් එකේ කියන්නේ අර ආලෝක කරන ශිල්පීන්ට අර ලයිට්ස් සවි කරන ආලෝක කරන ශිල්පීන්ට මොනවද කණ්ඩදී කියලා අහනවා. මොනද මල්ලි අර යුනිට් එකේ මල්ලිලාට කණ්ඩදී. එතකොට තියනවලු ආ අයියේ ඒගොල්ලන්ට තියනවා 30 බා. ඒකට මේ කතාව සිද්ධ වෙන කාලේ බත් එක මිල රුපියල් 30. දැන් කීයද? ආ දැන් 300ට ළඟයි. එතකොට අර ජනකාන්ත නළුව කියනවලු මට බිරියානි ඕන නෑ මල්ලි. මටත් දෙන්න 30 බත්. කියලා එයා අර ලයිට් පෙට්ටියක් උඩ ඉඳන් අරගොල්ලොත් එක්ක කනවලු බත්. ඊට පස්සේ දවසක යනකොට අර ප්‍රතාපවත් නළුව. එයා මල්ලි බල්ලි අර අපේ ගන්න නෑ. එයා ඇයිසේ? එහෙම කතා. එයා ඇවිල්ලා අහනකොට අර නිෂ්පාදන කළමනාකරුවගේ ඇයිසේ? මොනවද ඒක ගන්නද? ඔක්කොම සුහදශීලී කතාවක්. තොරක් නෙමෙයි. එතකොට නිෂ්පාදන කළමනාකරු අයියා රේ මේ කියන්නේ මහත්තයා කියලාගේ නම කියලා මහත්තයා නැත්නම් සර් කියලා සර් මේ සර්ට තියෙනවා සර් බිරියානි. එතකොට අර ප්‍රතාපවත් නළුව අහනවලු මොනද සර් යුනිට් එකේ ගොල්ලන්ට ගන්නදී. එතකොට ප්‍රොඩක්ෂන් මැනේජර් කියනවලු සර් ඒගොල්ලන්ට තියෙන්නේ 30 බාර්. දැන් ප්‍රතාපවත් නළුව කියනවලු මෙහෙම අයිසේ 30 බාර් කාලා මේ කර්මාන්තේ කරන්න බෑ අයිසේ දෙන ඔක්කොටම බිරියානි. දැන් ඔබ හිතන්නේ ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? ඔක්කොම බාල දේ පරිභෝජනය කරන එකද? ඔක්කොටම හොඳ දේ දෙන එකද? සියලු දෙනාටම හොඳම දේ දෙන ආර්ථික ප්‍රතිපත්තිය තමයි ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය. අපි අර ජනකාන්ත නළුවගේ මනුස්සකම ගමු. අපි එයාගේ හෘදයාංගම භාවය ගමු. අපි එයාගේ සුහදශීලීත්වය ගමු. හැබැයි උපමා කතාවක් ඇටියට ගත්තොත් ආර්ථික ප්‍රතිපත්තිය අපි අර ප්‍රතාපවත් නළුවගේ ආර්ථික ප්‍රතිපත්තිය. ඉහිවත් ප්‍රතිපත්තිය නෙමෙයි බිරියානි ප්‍රතිපත්තිය. තමහු හදනවා. ජාතික ජන බලවේගයේ බලයට આવොත් ඔක්කොම දුප්පත් වෙයි ඔක්කොටම කෙලවෙයි. ආ බදුරණුත් බිමට වැටෙන්නේ නැහැ. සියලු දෙනාම එකට නැගිටින හැමෝටම කන්න බොන්න අඳින්න ජීවිතේ විඳින්න සින්දුවක් ගන්න චිත්‍රපටයක් බලන්න තියෙන ආර්ථිකයක් හදන ආර්ථික ප්‍රතිපත්තිය තමයි ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය. ඒකට තමයි අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒකට තමයි අපි සමගියේ ඉන්න ඕනේ. ඒකට තමයි මේ හලාවත නගරය ආදර්ශයෙන් ගෙන්නපු ජාතික සමගිය ඉස්සරහට අරගෙන ඉන්න ඕනේ. ඒකට තමයි ජාතිවාදී ආගම්වාදී පිටු දකින්න ඕනේ.
අන්නේකට තමයි ජාතික ජනබලවේගයට අයක්‍රොත් වෙන්නේ. කිසිම ආගමක උගන්වන්නේ නැහැ ජාතිවාදී ආගම්වාදී වෙන්න කියලා. කිසිම ආගමක උගන්වන්නේ නැහැ ඇනකොටා ගන්න මරා ගන්න කියලා. කිසිම ආගමක උගන්වන්නේ නැහැ දුප්පත්ලා ඉන්න කියලා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.